තාතර රැස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. Thank you.
ලේකම්තුමාට දිසාපති කාර්යාලයේ පොලිස් පුතාට වන්නන්නේ ගාලායි කොල්ල වන්නන්නේ මේකට ආවා. ඇවිල්ලා පෙරේදා බලලා ගියා. ඊට පස්සේ මේකට දැන් ව්‍යාජ ඔප්පුවක් හදලා තමයි මෙතුමා මේකස් කැපුවේ. ඔබතුමාට බලන්න පුළුවන් මේ රගුරක් සිතේ දස්පව මේ වෙනකොට කපලා තියෙන්නේ. බැව් බම්ම අවදානම මේ පොදි. ඊළඟ කන්න වතුර පිරලා මේ අවුරුද්ද දෙකක් යන මේ කුබුක්කුල් දිරුවන් පස්සේ බැව් බම්ම කඩලා යනවා. අයිසක මිනිස්සු ජීවත් වෙන්නේ මේ කුඹුරු වලින්. ඒ සියල්ල අහිමි කරන මේ පුද්ගලික මිනිස්කේ වැඩ කටයුතු නිසා. ඒකනේ මේ බලධාරී කිසිම මේකට මේ මේ කියාට අද දැන් අපි ඔබතුමාට දකින්න ගිහිල්ලා ආවේ. දැන් අපි අද අපිට අවසාන පීඩ වෙන්නේ මාධ්‍ය නැත්නම් අධිකාරිය. මේක කමටම කරන හානිය. කියලා ප්‍රාදේශීය ලේකම්තුමාට දැනුවත් කරලා දෙනවා. පොලිසියට දැනුවත් කරලා දෙනවා. එතකොට මම මේ සාමාන්‍ය මේ වගේ ගහක් කපනවා කියලා කියන්නේ අවුරුදු කීයක් විතර වටින ගහක්ද මේක? අවුරුදු 200ක් 250ක් විතර වටිනවා මේ ගහ. අවුරුදු 200ක් 250ක් විතර වටිනවා. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් ඔයාලා කපද්දී ඔයාලා මේ නිලධාරියෙක් දැනුවත් කරේ නැද්ද? දැනුවත් කරන්නේ ආලා එයා දැන් මොන රාජකාරිය ඔක්කොම කරන්නේ එහෙම තමයි කතා ඔයා කියන්නේ එහෙම තමයි. මට රාජකාරිය කරන දෙයක් නෙමෙයි මම රාජකාරිය කරන දෙයක් තමයි මම කපන්නේ. මෙහෙම ගස් කපන එකෙන් වෙන්නේ උඩ තියෙන වැවට 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 තමයි හානිය. අපිට තමයි හානිය. එතකොට ගොවිතැන් කරන්න ගොවිතැන් කරන්න බෑ. කුඹුක් බෑ කියන්නේ කුඹුක් බෑ වතුර තියෙනවා. ඒ වතුර වලට තමයි මේක රැඳිලා තියෙන්නේ. එතකොට මෙතන ගස් කීයක් විතර කපලා තියෙනවද? 30කට ආසන්න 30කට ආසන්න ප්‍රමාණයක් කපලා තියෙනවා. මේ ගස් දෙක කුඹුක් ගස් දෙක. අපරාධය කරලා තියෙන මේ කුඹුක් ගස් කොයිතරම් වටිනා ගස්ද මේ අපි නෙවුවා රැකගෙන ආවේ මේ වැවේ වතුර රඳාපා තියෙන අපේ පැරණි මේක ගම්මානයක් ඒක නිසා මේ
විනාශ නිසා අපිට වෙන්නේ මේ වැඩි වතුර ටිකක් නැති වෙනවා කුඹයක් කරගන්න. ඒක මේකට බලධාරීන් ද අපි දැනුවත් කරලා කිසිම කෙනෙක් මේකට පියවරක් ගත්තේ නැහැ. ඒ නිසා ඔබතුමාලාවත් මේක මැදිහත් වෙලා මේ විනාශය ගැන අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. අපිට ලැබෙන කන්නේකට සමාහෙට මේ කුඹුරක් කරගන්නත් බැරි වෙනවා මේ වතුර ටිකක් හෙදෙන. ඒක නිසා මේ විනාශය ගැන අපිට සාධාරණයක් කරලා දෙන්න කියලා ඔබතුමා අපි සියලු දෙනාම ඉල්ලා සිටිමු. විශාල අපරාධයක් කරලා තියෙනනේ. මේ බලන්න මේ විශාල අපරාධයක් කරලා තියෙනවා. මේ ලැබු කංගී ලැබුලා සිටේ කියලා අඩි 50ක් අරින්න ඕනේ කියලා සාමාන්‍ය මිනිහෙකු විතරයි මේ නීති ක්‍රියාත්මක වෙන්නේ. මේ වගේ වැඩ කරන අයට මේ නීති ක්‍රියාත්මක නැහැ නේද? මේ අඩි 50යි මේ බණ්ඩකේ අයිනේ තියෙන ගසු විනාශ කරලා නැහැ. එතකොට මේ බණ්ඩකට කොයිතරම් හානියක් වෙලා තියෙනවද? මේ සියරම කුබුක් ගස් නේද? මේ සියරම දේවල් කුබුක් ගස්. මේවා කොච්චර වටිනාකම කියලා ගස්නස හැකලා තියෙන්නේ. ඉතින් මේවා විනාශය ගැන ඔබතුමාලා මැදිහත් වෙලා මෙතන කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ බලන්න කොයිතරම් විනාශයක්ද කරලා තියෙන්නේ කියලා. දැන් මේ මෙතන මේ බලන්න මේ ගහක් සාමාන්‍ය අවුරුදු 250කට වැඩි පැරණි. එතකොට අපි මිනිස්සුෙක්වත් ඒ තරම් ජීවත් වෙන්නේ මේ ගහක් අපේ වස්තුවක් වගේ සමානයි අපි රැකගන්නේ. මේවා විනාශ කිරීමෙන් අපිට කොයිතරම් අපි මේ ගංගොල්ලේ පාඩුවක් කරලා තියෙනවද? සේරම කපලා තියෙන කුබුක් ගස් නේද? සේරම කපලා තියෙන කුබුක් ගස්. දොර කුබුක් ගස් 30ක් විතර කපලා තියෙන විශාල ගස් නේ. කුබුක් ගස් විශාල කුබුක් ගස් 30ක් විතර කපලා තියෙනවා. අපිට පොඩ්ඩක් ඔබතුමාගේ නම කියන්නකො. මම KB සෝමරත්න කදුරු ගස්කඩ කුප්පංගා ඉඳලා පරිශ්‍රම. මගේ ප්‍රියානම් ලගේ පරපුර පස්සේ මා හිතන්නේ දෙවෙනි පරපුරෙන් මේ මම විතරයි තුන්වෙනි පරපුරෙන් කාමේ තමයි වැඩිම විස්සක් ඉන්නේ. ඔ අපිට කියන්නකෝ මේ අර මේ කුබුක් ගස් 30ක් වගේ ආසන ප්‍රමාණයක් කපලා තියෙනවා. එතන තනි පුද්ගලයේ ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා හොරොප්පු හදාගෙන ඒක කරනවා කියලා. අපිට පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ. අර කදුරු විතර කදුරු ගස්කඩ මහ වැවේ යටතේ තියෙන පුරාණ ගම අපේ දෙමව්පියන් ජීවත් වෙච්ච ගම. ඔය ගමෙන් දැන් මේ සියලුම දෙනා පාර මායිම් කරගෙන ආවයින් පස්සේ ජීවත් වීමට පාර මායිම් කරන මතු දෙමස්ස දලා හිටින්. පරණ ගම හිස් වුණා. ඒක කැලේ වැවුණා. නමුත් මම කල්පනා කරා මගේ වයස වෘද්ධට 75යි. මේ අයිතිය අපි තහවුරු කරගන්න ඕන. මේක මට තියෙන අයිතියවත් ඒ තියෙන පාරම්පරික අයිතියවත් ඒ අයට විතරක් නෙමෙයි මුළු ගමේම ඉන්න අයට පවරා දෙන්න ඕනේ. එහෙම කරන්න ගියාම තමයි මුඛ්‍යපති ජී වීරසේකර මහත්මයා කිව්වේ නෑ අපිටත් අයිතියක් තියෙනවා. එහෙම තිබුණා මෙතන පොඩි අවුලක් වෙයි කියලා මම ගියා පොලිසියට. ගිහිල්ලා මේ පැමිණිලා කිව්වා මේක ප්‍රාදේශීය ලේකම් තුමාට කියලා. ඒ වෙනකොට හිටියේ කරුණා රත්න මැඩම්. ඒ මැඩම් ළඟට ගියාම කිව්වා මේ ගහ කැපීම පිළිබඳව අපි ප්‍රශ්නයක් නැහැ සින්නක් කරනවා. නමුත් මේක ප්‍රවාහණය කළේ කොහොමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔය විදිහට දිගට දිගට අවුරුදු 2009 පටන් ගත්තේ මේ කාර්යය පිළිබඳව මම හිතන්නේ පොලිසියට දීප විටක් ගිහිල්ලා තහනම් පිළිබිඹු කරලා ප්‍රාදේශීය ලේකම්වරු 3 දෙනෙක් යටතේ මේ දුරුදු අපි කිව්වා. මම එතුමලා කිව්වේ අපිට සින්නක් කර කිදමක අයිතියක් නැහැ කිව්වා. මම කිව්වා ප්‍රාදේශීය ලේකම්තුමන ඔබතුමා අපේ ප්‍රදේශයේ බලධාරියා. ඒ නිසා මෙයා අපේ ඥාතියෙක් වෙනවා. මේ ඥාතිය එක්ක මේ තියෙන අවුල අපිට නීතිමය මගින්ම නෙමෙයි අපිට සාධාරණව සානුකම්පිතව මෙයා එක්ක සාකච්ඡා කරලා ඉඳ ගන්න බැරිද? එතුමා ඉඩම් නිලධාරී එව්වා. ඇවිල්ලා දැනට ඒ අයිති තියෙන ඔක්කු තුනක් තියෙනවා. එක ඔක්කුවක 13 දෙනෙක් ඉන්නවා. අනිත් ඔක්කුවේ 12 දෙනෙක් ඉන්නවා. අනිත් ඔක්කුව සාමූහික ඔක්කු දෙයක්. සාමූහික ඔක්කු.
එතකොට තනි පුද්ගලෙක් කොහොමද හදාගත්තේ? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ගිහිල්ලා ඔක කිව්වා ඒගොල්ලෝ කිව්වේ නඩු මාර්ගයකට යන්න මේක සාධාරණ මිච්චයක් නෙවෙයි. මං කිව්වා නඩු මාර්ගයකට යන්න පෙර මේ පිළිබඳ සාකච්ඡාවක් කළා. මේ තීන්දුව ගැන අපිට ඕන මේ තනි අයිතිය කොහොමද ලබා ගත්තේ? මේ කණ්ඩායම වල 13ක් ඉන්නවා. අනෙක් කණ්ඩායම වල 20 කෙනෙක් ඉන්නවා. මේ අයගේ ප්‍රපුවේ පැවතෙන්නෝ ඉන්නවා. ඒ අයගෙන් මම මේ මරණාධාර සමිතියට පවරා ගන්නවා කියලා කැමැත්ත ප්‍රකාශ කරලා ලිපි ගත්තා. ඒ අනුපිළිවෙලින් තමයි මම මේ වැඩ කරගෙන ආවේ. නමුත් එතකොට ඔබතුමාලගේ දැන් ඔය ඔප්පු 1900 කී දුන්නේමද? 1914 1913 ඔප්පුවේ ඉන්නවා කණ්ඩායමේ දොළොස් දෙනෙක්. ඔව්. ඊළඟ ඔප්පුවේ ඉන්නවා 1914 ඔප්පුවේ ඉන්නවා 12 දෙනෙක්. ඔව්. එතකොට සාමාන්‍යයෙන් ඒ ඒ කණ්ඩායම් ඔප්පුනේ දැන් ඔය ඔබතුමාලට දීලා තියෙන්නේ. ඔව්. 1914. එතකොට මේක දැන් තනි මිනිස්සෙකුට මේ පරිහරණය කරන්න බෑනේ හොර ඔප්පු හදාගෙන උනා. මොකද අර කණ්ඩායම් වල ඉන්න කට්ටියගේ ලිඛිත අවසරය තියෙනවා. නමුත් අවසරය ලැබිලා තියෙනවද? එහෙම ලැබෙච්ච බවක් නම් අපි නම් දන්නේ නැහැ. අපිට ඒක හිතා ගන්න අමාරුයි. ඒ පිළිබඳව අයිතියක් ගන්න නම් ඒ නාමලයේ කෙනේ ඉන්න 13 වෙනා 12 වෙනාගෙන් අවසරයක් ඕන. ඕයිගොල්ලෝ. ඒගොල්ලෝ දැනට නැහැ. දැනට තුන්වෙනි පරම්පරාවේ අය තමයි ඉන්නේ. ඒගොල්ලෝ මේවා මුකුත් දන්නේ නැහැ. දැනට කුබුග්ගස් 30කට ආසන්න ප්‍රමාණයක් කපලා තියෙනවා. කපලා තියෙනවා. විශාල කුබුග්ගස්. දැනට ජනතාවගෙන් අපි දැනගත්ත විදිහට දැනගත් කාරණානුව ඒ කුබුග්ගහක් මේ අවුරුදු 2300ක් වෙන කුබුග්ගස්. 200ක් විතර වැඩෙන්න ඕන. ඔව්. එතකොට ඒ කුබුග්ගස් වැව බන්ට් එකට පිටිපස තිබෙන නිසා වැවේ වතුර ටික මේ රඳා පැවැදෙනවා. එතකොට ජලජ සාකයක්නේ. එහෙම හොරොප්පු හදාගෙන එහෙම කරන්න පුළුවන්ද? එතකොට ඔබතුමාලා ගත්ත ඇක්ෂන් එක මොකද්ද? ක්‍රියාමාර්ගය මොකද්ද? 2009 ඉඳලා මේ පිළිබඳව ගිහින් පොලිසියට පැමිණිලි කළා. ආදේශලේ කම්කුමලලා ගුතුම් වෙත ගිහිල්ලා කතා කරා. කතා කරාම කිව්වා අපිට බැරි වුණා කියලා. බලමු අපි සහභාගී වෙලා මේ දක්වම කරේ. මේ ඊයේ පෙරේද අපි ගස් කපන තුරුතරේ ඒ අයට පැමිණිලි කරලා ගියේ. නමුත් අපි නඩුවකට ගියේ නැත්නම් මෙයා ඥාතියෙක් ඉඳලා මේ තරම් බරපතල වැඩක් කරේ කියලා හිතුණා. නමුත් තවම හේතු කාරණා තියෙනවා. අන්තිමේට මම කිව්වා අපේ පන්සලේ නායක හඳුරුව තමයි දැනට නුවර විශ්වවිද්‍යාලයේ ඉන්න සිංහලංශයේ මහතා එතුමා මොයාටදම ඥානানন্দ ස්වාමීන් වහන්සේ. එතුමා තමයි මට කියන්නේ අපේ පිළිගත් පුද්ගලයෙක් වෙන්නේ. උන්වහන්සේට මේ පැමිණිල්ල කිව්වා. උන්වහන්සේ පළවෙනි වතාවේ කතා කරාම දීර්ඝයට මහත්තයා ආවෙන. දෙවෙනි වතාවේ ආවන් පස්සේ ආයෙත් මෙන්න මෙහෙම තමයි මට අක්කරේක ඔප්පුවක් තියෙනවා. මම කිව්වා අක්කර 3 පර්චස් 36.45 තියෙන මුළු ඉඩම් ප්‍රමාණය ඔබතුමාට අක්කරයක් දුන්නාම මේ ඉතිරි 25 දෙනාට කොහොමද මේක බෙදා ගන්න? නමුත් ඔයාට තියෙනවා මේ කණ්ඩායම් 25 අතරේ 13 දෙනා 12 දෙනා අතරේ යම් කිසි එන පිළිවෙලක් තියෙනවා උරුමයක් ලැබෙන පිළිවෙලක් තියෙනවා ඔබතුමාට පුළුවන් ඒ අය නම් කරලා කතා කරලා කියන්නේ ඒත් ලැබෙන්නේ 13කින් පස්සුව 12කින් පස්සුව. නමුත් ඒක කරේ නැහැ. නමුත් ඒදා ගිහිල්ලා උරු මේ පරණ වත්තට ගිහිල්ලා බේල්ල පෙන්වන් පස්සේ මෙහාට කිව්වහම එයා කිව්වා එන්නේ මම කිව්වා මෙච්චර ප්‍රමාණයක් තියෙන නිසා සාධාරණව මේක දිගට යන්න ඕනේ අතර භාගයක් වයර ප්‍රමාණවත් වෙන්නේ කියන නිසා මේවා ලේඛන සංකීර්ණ නෙමෙයි තියෙන්නේ. නමුත් එයා ඒ වෙලාවේදී පිළිගත්තා හඳුරු ඉදිරි පිළිගත්තා. එයා හඳුරට මම උදේ පැමිණි කරලා කතා කරා. පිළිගත්තා. නමුත් ඊට පස්සේ ගස් කපන්න ගියාම නෑ මගේ අක්තරේක ඔප්පුවේ තියෙනවා ගස් කපන්න මාගේ දැන් ඔබතුමාට හිතන විදිහට මේකට ඉහළ බලධාරීන් සම්බන්ධයිද? සම්බන්ධයි කියන එකක් නම් මම හරියටම මට විශ්ිතවම කියන්න බෑ. නමුත් මේ විදිහට එහෙම කරගෙන යන්න පුළුවන් අයිතියක් හිමිකමක් ලැබුණේ කොහෙන්ද කියන අපේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා දැනට ඉල්ලන්නේ මොකද්ද මේකේ? ඉල්ලන්නේ සාධාරණ විනිශ්චයක්. ඔබතුමාට අක්කරයක් දෙන්න බෑ කියන අපි පොරොන්දු වුණ අක්කර භාගයක් දෙන්න. නමුත් ඒ අක්කර භාගයේ ඉක්මවා ගිහිල්ලා මුළු ඔක්කුවේ ලියාගත්ත ඔක්කුවේ තියෙන අක්කරයකම පිටි ගස් විනාශ කරලා තියෙනවා. මේක ගමනම කරපු සහ අපරාධී අපරාධයක්.